සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කර ලංකාවේ අංකකයේ ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දනුෂ්ක සෙනෙවිරත්. මම තිරනදීෂා රණසිංහ ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල. ත්‍රෛනිකායක මහා සංග්‍රහණය එක්ව ඉදිරිපත් කරන යෝජනා මාලාවකට එකග පුද්ගලයෙකුට රටේ පාලනය බාර දිය යුතු බව මල්ලතු අනුනා හිමි පවසයි. ලබන 10 වෙනිදා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරිට යලිත් තේරීම්කාරක සභාවට කැඳවීමක්. තේරීම්කාරක සභාවට පැමිණීමට දයාසිරිගෙන් කොන්දේසි. හිටපු ඇමති රිෂාඩ්ගේ සාක්ෂි ලබා දීම පිළිබඳව පාර්ශ්ව කීපයකින් විවේචන. මේ උත්තර දිහා බැලුවාම අපිට නම් නිරන්තරයෙන්ම මතුවෙන්නේ ටෙනිෂන් කුරේ සහ බන්දු සමරසිංහ. විශේෂ කාර්ක සභාවේ තියෙන පරම පවිත්‍ර මූලික අරමුණ තමයි රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයා සුද්ධ කරන්නේ. මඩකලපුව විශ්වවිද්‍යාලය සඳහා සෞදියෙන් ලැබුණු රුපියල් බිලියන 3.4ක ණය මුදල ආපසු ගෙවිය නොහැකි බව රාජ්‍ය නිලධාරීන් තේරීම් කාර්ක සභාවේදී තහවුරු කරයි. ලබන සඳුදා සිට විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම අත්විටවන බවට කනිජ තෙල් වෘත්තීය සමිති වලින් අනතුරු ඇඟවීමක්. විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම ලබන සතිය සඳුදා සිට නවත්තන්න. ත්‍රෛනිකායක මහා සංග්‍රහණයක් ඉදිරිපත් කරන යෝජනා මාලාවකට එකඟ වන පුද්ගලයෙකුට රටේ පාලනය බාර දිය යුතු බව මල්ලතු පාර්ශ්ව යනුනායක පූජ්‍ය දේවල් කුමරේ විමල ධම්මහිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ මතුගම ප්‍රදේශයේ අද පැවති මහා සංඝ සමුළුව අමතමින්. දැයේ සමයේ සුරක්ෂාව උදෙසා මෙම සංඝ සමුළුව පැවැත්වුණේ මතුගම ශ්‍රවණාගාරයේදී. මේ මහා සංඝරත්නයේ අපි ඔක්කොම එකට එක මිටියක් හැටියට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. අපිට මේ වෙලා තියෙන්නේ අපි පොඩි පොඩි කණ්ඩායම් වශයෙන් බෙදීලා වෙන්ගලා අර පක්ෂයට මේ පක්ෂයට ඔය පක්ෂයට කියලා පොඩි පොඩි වාසි සකා ඒ අය එහෙම වෙනවා. එහෙම නෙමෙයි විය යුත්තේ මේ සම්බුද්ධ ශාසනය මේක ආරක්ෂා කරගන්න ඕන. බැරි නෑ අපි එක්කත්ව එකමුතුව එක යෝජනා මාලාවක් අපි එක්කත් කරගෙන ඉදිරිපත් කරලා ඒක අනුව කටයුතු කරන කෙනෙකුට දෙන්නකුට හරි ඒ අයට මේ පාලනය බාර දෙන්න. එහෙම නැතුව නන්නත්තාරේ යන නන්නත්තාරේ අදහස් ඉදිරිපත් කර මේ රට විකුණන මේ රට කඩන මේ රට බෙදන මේ පාලකයන්ට නම් නැවත බාර දෙන්න එපා. දේශපාලකයා කියන මිනිස්සයා නීච තත්ත්වයට අද රටේ පත් වෙලා තියෙන්නේ. මිනිස්සුන්ගේ විශ්වාසය තියෙන්නේ මේ භික්ෂුන් වහන්සේලාගේ පිහිට පමණයි කියන තැනට දැන් ඇවිල්ලා තියෙන්නේ. ඔය ජනප්‍රසාදයේ තියෙන බලාපොරොත්තු තියෙන අය පිටම ගිහිල්ලා හරියන්නේ නැහැ. අපි විකල්ප මාර්ග වලට යන්න ඕන. අපි ප්‍රතිපත්තිත් එක්ක යන්න ඕන. පුද්ගල බද්ධව කටයුතු කරන්න පාට අපිට තියෙන්නේ මඟ පෙන්වීම. මහ ජනතාව දැනගන්න ඕන ඡන්දය දෙනවද නැද්ද කියන එක. මේ ඇති වෙලා තියෙන බෞද්ධ ප්‍රබෝධය එක එක පැත්තට ඇදගෙන යන දේශපාලන අරමුණුත් එක්ක බැඳිච්ච පිරිසක් ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒක තේරුම් ගන්න ඒවට ගොදුරු වෙන්න එපා. තේරීම් කාරක සභාව සම්බන්ධයෙන් කතානායකවරයා සිය ස්ථාවරය ප්‍රකාශ කරන තෙක් තමන් ඊට සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ තමන් ලබන 10 වෙනිදා තේරීම් කාරක සභාව හමුවට යලි කැඳවන බවට නියෝජ්‍ය කතානායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සභාවැලීමේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතා ඊයේ කැඳවා තිබුණද ඔහු ඊට සහභාගී වූයේ නැහැ. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පැවසුවේ ලබන 10 වෙනිදා තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට පැමිණෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දැසිරි ජයසේකර මහතාට යළි දැනුම් දෙන බවයි. එම කැඳවීම පිළිබඳ දැසිරි ජයසේකර මහතා දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
මේ තේරීම් කාරක සභාව පිළිබඳව නීතිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට යවලා තියෙන ලිපියක් තියෙනවා. එහි බොහොම පැහැදිලිව තියෙනවා මේ කාරක සභාවේ කතා කරන කාරණා පිළිබඳව සාකච්ඡා වෙනවායි කියලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුතු ගණනාවකදී. ඒ නිසා මේ නඩු කටයුතු වල අගතියට පත් වෙන පාර්ශවයන් මේක විශාල ප්‍රශ්නයක් කියලා තමයි එතුමායගේ සඳහන් කළ තියෙන්නේ. ස්ථාවර නියෝග වල බොහොම පැහැදිලිව තියෙනවා විනිශ්චයට භාජන වෙන නඩු කටයුත්තක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරන්න බැහැයි කියලා. කතානායකතුමාට වගකීමක් තියෙනවා මේ ලිපිය සභාගත කරලා ගන්න පියවර පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කරන්න. මේ දැනුවත් කිරීමෙන් පස්සේ තමයි අපිට යම් තීන්දුවක් ගන්න වෙන්නේ. එහෙම නැත්නම් නැවත වතාවක් කැඳෙව්වත් මට යන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ මේ කාරණා මත. මේ අතර මීට පෙර තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු ආණ්ඩුකාර අසාත් සාලේ මහතා එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමසීමට තැපැල්හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මහතාගේ සහෝදරයෙක් වන MH ෆාහිම් මහතා ඊයේ තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබුණා. ඔහු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයාද වනවා. A statement mentioning my name, saying that I am promoting extremist registered extreme mosque I have assisted. Up to now, total mosques registered in Sri Lanka is 2,599. How many are not registered mosques still there? The department is doing a survey now. As so far, we have found that more than 700 mosques are not registered. Out of that 700, about how many tawhi? We are not aware, sir. When you look at the Wahhabism in this country which is spreading, you think that that is something which is against the national unity that is there in the country? Like in even Buddhism, we have four different category of people, I think. And if I can have a direct answer, Wahhabism, yeah. Is it a threat to national security through disunity or not? So far, I have not seen any lectures being preached against with any particular group. Isn't that basically advocating extremism? Extreme views is there with all four divisions. For me, the allegation by Honorable Azad Salih was a total character assassination. It had been going on through every year. Hama Urudhama meka wenawa habai me sare vitarai meka Sinhala madhyen mageda e nisa me puhumu ratama dana gatta mama honda family ekin enne habai he destroyed our family name also. I mean, sir, take legal action. It in a way, sir, it's waste of time going behind some jokers making political මේ අතර බැටිකලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් හෙවත් මඩකලපු පෞද්ගලික විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා මහතා ලබා දුන් ප්‍රකාශවලට අදාළව සාක්ෂි විමසීම සඳහා ලංකා බැංකුවේ හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන්ද ඊයේ තේරීම් කාරක සභාව හමුවට කැඳවා තිබුණා. හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබුණේ අදාළ පෞද්ගලික විශ්වවිද්‍යාලයේ ඉදිකිරීම සඳහා වන මුදල් සහන ණය මුදලක් ලෙස ලැබුණු බවයි. Where was the funding source from? We have signed the agreement. Sheikh Ali Abdullah Al Jufali Charity from Saudi Arabia. This is the soft loan. No interest. මේ සාමාන්‍ය ගිණුමට විදේශ මුදල් බිලියන 3.6ක් එනවා ණය මුදලක් හැටියට. ප්‍රශ්න තියෙන්නේ විදේශ විනිමය රෙගුලාසි අනුව ඔබට ණය මුදලක් නම් නැවත මේ ණය මුදල ගෙවිය නොහැකි ඒ කවුන්ට් එක හරහා. ඔබ ඒක දන්නවද? හැබැයි ඔබ ආයෝජකයෙක් හැටියට ඔබ කිව යුතුව තිබුණා මේක විදේශ ණයක් කියලා. මොන වෙලාවකත් කිව්වද මේක නැවත ගෙවන්න තියෙන ලෝන්යක් කියලා? ඩොකියුමන්ට්ස් පරීක්ෂා කරලා බලනකොට ලෝන්යක් තියෙන නැවත ගෙවන්න තියෙන එකක් කියලා සඳහනක් නැහැ. දැන් අපිට ෆොරින් කරන්සි ඇවිල්ලා තියෙනවද මේ account තුනට? රුපියල් වලින් බිලියන 3.6ක් ගෙවන්න ඉල්ලීමක් කරා නම් අපේ වෙලාව කියනවා මහ බැංකුවෙන් approval එකක් අරන් එන්නේ නැහැ. මොකද අපි ගෙවන්නේ නැහැ එමෙ. මොකද රුපියල් account එකේ අනිත් පැත්තට පිටරට සල්ලි එවන්න බෑ. මේ සම්බන්ධ කිසිසේත්ම කවදත් අද වෙනතුරු ඉල්ලලා නැහැ නැවත ණය ගෙවන්න ඕනේ කියන පදනම නෑ. ඒ වෙලාවේ එයා කිව්වනම් මේක ණය මුදලක් කියලා අපි මේ වගේ ගිණුමක් නෙවෙයි අරින්නේ. එහෙමනම් අපි කියනවා මහ බැංකුවේ අනුමැතිය ලබාගෙන ඉන්න. එතකොට ලංකා බැංකුවේ දැනගන්නේ කවද්ද මේක විදේශ ණය මුදලක් කියන එක? ඇත්තට මේ මෑතකදී මාධ්‍යෙන් තමයි අපි දැනගත්තේ. ඒ කියන්නේ මේ ලංකාවට ආව මුදල් කිසිම දෙයක් ආපහු යවන්න පුළුවන් කමක් නැහැ මේ ගිණුම යටතේ. ඒ අවසරය නැති නිසා. හරිනේ? ඔව්. මහ බැංකුවේ අවසරයක් ඕනේ ඇත්තටම. දැන් අවසර ගන්න බැරි නේද? දන්නේ මම මේ ගිණුම ආරම්භ කරන්නේ 1993. එතකොට මේ ශ්‍රී ලංකා හිරාපදනම සම්බන්ධයෙන් 2012 ආරක්ෂක අමාත්‍යාංශයෙන් තහවුරු කරලා තියෙනවා මේක අනුමත කරන්න බැරි එන්ජිඔ එකක් හැටියට. මේ සම්බන්ධයෙන් මේ වකවානුවේදී දැනුවත් වීමක් සිදු වුණාද ඔබට?
සාමාන්‍යයෙන් වෙන්නේ මහ බැංකුවෙන් බැංකුව වලට දන්වනවා. ඉතින් එහෙම දැනුවත් වීමක් ඇත්තටම ඇවිල්ලා නැති නිසා අපි ඒක ගැන ඇත්තටම දන්නේ නැහැ. බුදුමිල දන්නවද මේ හීරා ෆවුන්ඩේෂන් එක මීට කලින් ලියාපදිංචිය සඳහා අවසර ඉල්ලලා තිබිලා 2012 වගේ කාලෙකදී. ආරක්ෂක අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කළා තිබෙනවා මේකට මුදල් ලැබීම සම්බන්ධයෙන් ගැටලුවක් තිබෙනවා කියලා. නැස මම නම් කියන්නම් දැනගෙන හිටියනේ මේක ගැන මම ඇත්තටම බැලුවේ මේ සිද්ධියට කතා කරාට පස්සේ. දැන් මේකේ 4.75 ඉල්ලලා approval නැතුව 24 million spend කරනවා. සර් දැන් අපිට ආවම අපි ළඟට එන්නේ මේගොල්ලන්ගේ audited statements annually ගෙන්න ගන්නවා. අපි monitoring කියලා department එකෙන් බලනවා. audited statement 4.75 million dollars ගෙනල්ලා ඊට වැඩි බඩු වෙනවයි කිව්වහම ඒකේ application එක තියෙන්න ඕනේ. කොහොමද මේ additional money එන්නේ කියලා. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේක ඒවා loans විදිහට ඒ account එකෙන් පෙන්නලා තියෙනවා. approval එක දෙන්න ඕනේ නේද? නැත්නම් මේක රටේ බරකට වැටෙන්නේ. bank එකකින් ගන්න loan එක පිළිබඳව අපි දැනගත්තේ ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ. ඒ පිළිබඳව BOI එකට දැනුම් දීමක් කරලා තිබුණේ නැහැ. දවසේ පුවත පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දීමට තමන්ට අවස්ථාවක් ලබා දුනහොත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදවුදීන් විල්පත්තුව විනාශ කළ බවත් ත්‍රස්තවාදයට සම්බන්ධ බවත් ඔප්පු කර පෙන්වන බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් පවසනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී පාර්ලිමේන්තු විශේෂ තේරීම්කාරක සභාවේදී හිටපු අමාත්‍ය බදවුදීන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම පිළිබඳ විවේචන එල්ල වුණා. ඔය විශේෂ කාරක සභාවට අපිට ඇවිල්ලා වාඩි වෙන්න කියන්නේ පැය දෙකක් දෙන්න අපි පැහැදිලි කරන්නම් ඔහු ත්‍ත්‍රවාදියෙක්. ඔහු මෙන්න මේ වගේ විල්පත්තු අනවිනාශ කළා දිනවා. විල්පත්තු අනවිනාශයත් එක්ක තමයි මන්නාර මුහුදු වෙරළහරහා ත්‍ත්‍රවාදීන් ගනුදෙනු සිද්ධ වෙලා තිනවා. වනාත විල්ලුවේ පුහුණු කඳුරක් තිබුණා තිනවා. වනාතක පුපුරන දරුවේ තොගයක් හම්බ වෙනවා. ඊට අදාළ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ මැද්දේ පුහුණු වීම කරලා මේ වෙනකොට සොයාගෙන තිනවා. මේ තොරතුරුයි දිගින් දිගටම වසන් කරන්නේ. ඒ සම්බන්ධව කියනවනේ අර සරත් පොන්සේක අමාත්‍යවරයා මෙලෝ සංසාරයක් දන්නේ නැති මිනිහෙක්. බෙලහීන අමාත්‍යවරයෙක්. ඒ තරම් නිර්ලජ්ජිත අමාත්‍යවරයෙක් අපි ජීවිතේ දැකලා නැහැ. තනතුරු බලලෝභීත්වයේ වෙනුවෙන්ම හැමදාම තමන්ගේ තියෙන වටිනාකම පාව දෙන එවැනි මිනිස්සෙක් ඒ සරත් පොන්සේකා කියලා කියන්නේ. ඒ මිනිස්සයා කියනවා මොකද්ද බෝඩ් එකක් තියනලු, ගෙවල් හතක් තියනලු, මං හෙට සරත් පොන්සේකා අමාත්‍යවරට ආරාධනා කරන විල්පත්තු ඇටව අනිද්දයන් එන්න. අපි ඔබතුමාට බොහොම කරුණාබරව පෙන්නන්නම් මෙන්න රක්ෂිත වනාන්තර, මෙන්න කපල තියනක, මෙන්න ගැසට් එක, මෙන්න මෙච්චර මන විනාශයක් සිද්ධ කළා තියෙන. මෙන්න මේවට වග කියන්න ඕන රිෂාඩ් බදුරුදින් අමාත්‍යවර, බෂීර් රාජපක්ෂ අමාත්‍යවර වහාම උන් පර පිළිමද ප්‍රශ්න කිරීම කරන්න. JVP එකේ ඉන්න නලින්ද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉටෝනා හොඳ අමද්දුරේ කරන රජේවිනේ පෙනී හිටියනම් රිෂාඩ් බදුරුදින් අමාත්‍යවරයාගේ නංගිගේ ගෙයක් සම්බන්ධව අපි චෝදනාවක් ඉදිරිපත් කරා. මේ ගේ සම්බන්ධවදී ඔහු කියනවා මේක වෙනම දැනීමක් වශයෙන් පළ කළා. ඉතින් කාරු හරි කෙනෙක් එනකම් බලන් හිටියා. ඉතින් මේ තත්ත්වය අනුව තමයි කෙනෙක් හොයාගෙන ඉන්නේ. හොයාගෙන ඉන්නේ එක්කෙනා පාස්කුපෙහාට සම්බන්ධද නැද්ද කියන එක එයා දන්නෙත් නැහැ. තාමත්ම සැලසුම් සහගත මේව සිද්ධ කරනවා කියන එක වගකින් සහගතව අපි කියන්නට ඕන. අර හිරු මාධ්‍ය ආයතනයේ දිගින් දිගටම ප්‍රශ්න කරද්දී ඔව් නංගි කෙනෙක් නැහැ කියනවා, ගෙයක් තිබුණ නැහැ කියනවා. අවසානට පිළිගන්නවා ඔව් ගෙයක් තිබුණා, මේව නංගි කෙනෙක් හිටියා, මේක දීලා තියෙනවා කියනක මම අහලා තිනවා, මං දන්නේ නැහැ ඒක හරියට කියලා කියන එකකින් මග අරිනවා. ඒක මාධ්‍යයක් ඉස්සරහා අනාවරණය වූ නිසා තමයි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නට යෙදුනේ. මහානායක ස්වාමින් වහන්සේලා විශේෂ කාරක සභා හරහා වැඩදී, කාදිනතුමා විශේෂ කාරක සභා හරහා වැඩදී, මාධ්‍ය ආයතන විශේෂ කාරක සභා හරහා වැඩදී, දැන් අපිව තමයි හිරේ දාන්න ඕන. ආණ්ඩු කරවන මිනිස්සු තාමත් පැහැදිලිව හොරාගම්මගෙන් පේන අහන වගේ වැඩක් සිද්ධ කළා රිෂාඩ් බදුදින් අමාත්‍යවරයාගෙන්. බදුදින් අමාත්‍යවරයා දැන් පිරිසුදු මිනිහෙක් වුණා කියනවා. දැන් ඔහුට අමාත්‍ය ධූරයක් දෙන්න සුදුසුයි. අමාත්‍ය ධූරය ලබා ගැනීම සඳහා සැදී පැහැදී සිටින්න වගේ අදහසක් අවසාන වශයෙන් කියනවා. විශේෂ කාරක සභාවේ තියෙන පරම පවිත්‍ර මූලික අරමුණ තමයි රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා සුද්ධ කරන්නේ. මේ උත්තර දිහා බැලුවාම අපිට නම් නිරන්තරයෙන්ම මතුවෙන්නේ ටෙනිෂන් කුරේ සහ බන්දු සමරසිංහ. හරියට බබාට බත් කවන්න ඌන පෙන්නනෝ වගේ මුන් ප්‍රශ්න. අවසානයේදී තේරීම් කාරක සභාවේ සභාපතිතුමා ලියුමක් ඉදිරිපත් කරනවා. මෙතේ කරන ලද පරීක්ෂණ වලින් රිෂාඩ් බදුදින් අමාත්‍යවරයා ඉස්ලාම් ත්‍රස්තවාදයට කිසිම සම්බන්ධයක් නැහැ කියලා. ඒ ලියුමේ තියෙන්නේ මෙතෙක් කරන ලද පරීක්ෂණ වලින්. මාර කතන්දරය. කවුද පොලිස්පතිවරයාට කිව්වේ තේරීම් කාරක සභාවට මෙතෙක් කරන ලද පරීක්ෂණ වල ප්‍රතිඵලය වන්නේ කියලා. මේ පොලිසිය බලු වෙලා තියෙන්නේ මේ කුණු හෝදන ලොන්ඩරිය තමයි තේරීම් කාරක සභාව කියලා කියන්නේ. මේ ලොන්ඩරියට ඇවිල්ලා එක එක්කෙනා තමන්ගේ කුණු හෝදගෙන අවසානයේදී ජනාධිපතිවරයාට සම්පූර්ණ මුළු කුණු කොටම දාන්න බලාපොරොත්තු කරන තේරීම් කාරක සභාවක් නේක. මේක අරලියගහ මන්දිරයේ තේරීම් කාරක සභාව. මේ රිෂාඩ් බදුදින් මහත්තයාගේ ඇමතිකමක් දෙන්න. ඒ වගේම සාපි දොස්තර
මාත් ඊළඟට ලයිස්ට් වෙන්නේ එතුමා. ඒක නිසා නාවින්න බැරනම් කවුරු හරි කමන්නේ අයින් කළා. එතුමාට සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන්න ඇමතිකම. ඊබ්‍රාහිම් මහත්තයාව හිරේින් අනේ ඒ අහිංසකයාව වහාම නිදහස් කරන්න. නිදහස් කළා එතුමාට වෙළඳ අමාත්‍යාංශ උපදේශක තනතුර දෙන්න. රිෂාඩ් බදූදීන් නිදොස් කොට නිදහස් කළා. හිස්බොල්ලා නිදොස් කොට නිදහස් කළා. ඉබ්‍රාහිනුත් නිදහස් කළා. සාපිත් නිදහස් කළා. මමත් මැඩිල් එහාඳුරුත් මේ ජිනානන්ද හාඳුරුත් විමල් විරවංශ මැතිතුමා. ඔය ගම්මන් පිළ මැතිතුමා ඇතුළු ඔය ඉන්න සේරෝම නඩේම ආපෝ වල්ලලා දාපල ඉරේ. හිරුනාලිකාවට කැඳවලා රිෂාඩ් බදූදීන් අපේ සුදේව මහත්තයා වගේම රංගන මහත්තයා ප්‍රශ්න කළා. අනේ එතුමන්ලා වැරදිකාරයෙක්ගේ චූදිතයෙකුගෙන් ප්‍රශ්න කරන්න ඕන නිවැරදි ප්‍රමේයට ප්‍රශ්න කළා. හැබැයි මේ තේරීම් කාරක සභාවේ ඉන්න ගොබ්බසේනලා ටික තනි කරම යාළු මිත්‍රයෝ විදියට පෙර දවසේ කතා වෙලා මෙතනදී මේ රිෂාඩ් බදූදීන්ට බොහොම හුරතල් කරමින් ප්‍රශ්න අහන හැටි අපි දැක්කා. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් සහරාන් හෂීම් සමග සිටින බවට පැවසෙන ඡායාරූපයක් මීට පෙර සිංහල සංවිධානය විසින් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ අතර ඒ පිළිබඳ ඊයේ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාවේදීද අවධානයට ලක් වුණා. ඒ පිළිබඳවද මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් පළ වුණා. පහුගිය දවසක අපි හෙළිදරව්වක් කරා රිෂාඩ් බදූදීන් සහරාන් නැමැති ත්‍රස්තවාදියත් එක්ක ගනුදෙනු පැවැත්වුවයි කියන කාරණාව. ඒ තමයි මෙන්න මේ කියන ඡායාරූපයෙන් අපි ඒක රටට අනාවරණය කරා. හිරුනාලිකාව ඒ පෞරුතිය රටට අනාවරණය කරාට පස්සේ මේ තේරීම් කාරක සභාවට ආපු රිෂාඩ් බදූදීන් නැමැතිවරයා ඒ පෞරුතියේ ඡායාරූපයක් ගෙනල්ලා ඊයේ දවසේදී නැවතත් කියනවා තමන් එහෙම සම්බන්ධකමක් තිබෙන්නේ නැහැ කියලා. අපි මේ විශේෂ හෙළිදරව්ව කරේ හොරාගෙන් පේන අහන්න හිතාගෙන නෙවෙයි. මෙරටේ ආරක්ෂක අංශ තියෙනවා. ආරක්ෂක අංශවල අවධානය පිණිසයි අපි ඒක යොමු කරේ. අපි නැවතත් කියනවා රිෂාඩ් බදූදීන් නැමැතිවරයා ඒ ඉන්නේ සහරාන් නැමැති ත්‍රස්ත සංවිධායකයත් එක්ක කියන එක. මේ අතර හිටපු අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් පිවිතුරු හෙළවුරුමේ නායක උදේ ගම්මන්පිල මහතාද අදහස් පළ කළා. ඒ රිෂාඩ් බදූදීන් ඩේරේව මේ මම ගිහිල්ලා පැමිණිලා කරා පොලිසියට චෝදනා 16යි සාක්ෂි 80ක් දැවැන්ත ෆයිල් දෙකක් අරන් ගිහලා බාර දුන්නා. ඒ ෆයිල් දෙකේ තියෙන කිසිම චෝදනාවක් ගැන කිසිම විමර්ශනයක් පොලිසියෙන් කරේ නැහැ. රිෂාඩ් බදූදීන් පොලිසියට ගෙනියන දැක්කද? පුංචි කාලේ තිබ්බ මුවන් පැලස්ස කියලා රේඩියෝ නාට්‍යයක්. ඒකේ ගුරුන්නාංශේ කළුවර අඳුන ගහගත්තම කාටවත් පේන්නේ නැතුව යන්න දෙන්න පුළුවන්. මට සාධාරණ සැකයක් තියෙනවා රිෂාඩ් බදූදීන් මේකත් කළුවර අඳුන ගහගෙන පොලිසියට ගියත් දන්නේ නැහැ. හැබැයි පොලිසියෙන් එවනවා ඊයේ කතානායකට ලිපියක් පිපිරවීමට රිෂාඩ් බදූදීන් සම්බන්ධ බවට අපට සාක්ෂි ලැබී නොමැත. කාගෙන් සාක්ෂි ඉල්ලන්නේ? රටේ ජනතාවගේ. එහෙනම් පොලිසිය තියෙන මොන බම්බුවද? විමර්ශනය කරන්න ඕනි මිනිස්සුද නැත්නම් පොලිසියද? රිෂාඩ් බදූදීන් ලගේ වහ පන්තවාදන මේ ආණ්ඩුව යට වෙලා ඉවරයි. සිලෝන් තෞහීද් ජමාත් සංවිධානයේ සභාපති අබ්දුල් රාසික් සහරාන් හෂීම් සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ බවට සාක්ෂි සහිතව ඔප්පු කළ හැකි බව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් අරුෆ් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හිරු ප්‍රවෘත්ති වෙත විශේෂ හෙළිදරව්වක් සිදු කරමින්. 21 වෙනිදා හිරු ටීවී එකෙන් අපි හෙළිදරව්වක් කරලා තිබ්බා. තේරීම් කාරක සභාවේදී අබ්දුල් රාසික් හෙළි කරපු සමහර දේවල් අසත්‍ය බව ඒකේ දෙවන හෙළිදරව්වයි මේ. තේරීම් කාරක සභාවේදී අබ්දුල් රාසික් කියා සිටියේ සහරාන්ලා එක්ක කිසිම සම්බන්ධතාවයක් අබ්දුල් රාසික්ලට නැති බවත්, ඒ වගේම අබ්දුල් රාසික් සහරාන්ව දැකලවත් නැති බව 2009 දී සහරාන්ලා විසින් ආරම්භ කරපු කාතාංගුඩි තෞහිද් ජමාත් සංවිධානය 2010 දී සහරාන් විසින්ම නම වෙනස් කරලා තියෙනවා SLTJ කාතාංගුඩි බ්‍රාන්ච් කියන නමින්. කාතාංගුඩි තෞහිද් ජමාත් සංවිධානය කැටියට හිටපු ඒගොල්ලන් 2010 දී ඒක වෙනස් කරගෙන මේගොල්ලන්ත් එක්ක එකතු වෙලා තියෙනවා. 2012 දී තමයි ක්ලෑෂ් එකක් වෙලා මේ දෙගොල්ල අතර වෙන් වෙලා තියෙන්නේ. ඒ වෙනකන් සහරන් ඉඳලා තියෙන්නේ මේගොල්ලන්ත් එක්ක. මේ ඉන්නේ පුවි රහමතුල්ලා කියලා මාධ්‍යවේදියෙක් මැද ඉන්න පුද්ගලයා. මෙතන ඉන්නේ සහරන්. මේ ඉන්නේ මිල්හාන් කියන පුද්ගලයා. ළඟදී එයාව ඇරස්ට් කරා. BBC එකෙන් ගිහිල්ලා මාධ්‍යවේදියා අහන වෙලාවේදී මේ පුද්ගලයා කියලා තිබ්බේ එයාටයි සහරන්ටයි කිසිම සම්බන්ධතාවයක් නැහැයි කියලා. ඒනොට මෙයත් NTJ එකේම සමාජිකයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන්. මේ ඉන්නේ පුවි රහමතුල්ලා කියන මාධ්‍යවේදියා. 2010 දී ඒක SLTJ කාතාංගුඩි තෞහිද් බ්‍රාන්ච් එකක් ඇටියට නම වෙනස් කරලා තියෙනවා. ඒක හන්දා SLTJ එක වෙනයි, සහරාන්ලා වෙනයි කියන කතාව නෙමෙයි. ඒ වගේම ප්‍රකාශයක් කරනවා සිලෙක්ටඩ් කමිටි එකට ගිහිල්ලා ආපු අබ්දුල් රාසික්ගේ උපනායකතුමා CTJ ගේ රස්මින්. තේරීම් කාරක සභාවේදී ෆීල්ඩ් මාෂල් සරත් පොන්සේකා මැතිතුමා අපෙන් ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න අහන සරත් පොන්සේකා මැතිතුමා හරියට පැහැදිලි උත්තරයක් දෙන්නේ නැතුව ඔය සුදු කොඩි කේස් එකෙන් ගිහිල්ලා හිරේ බත් කාලා ආපු එක ගල්කොටපු එක මතක නැද්ද කියලා මෙයා වීඩියෝ එකක් හෙලි කරලා තිබෙනවා. මෙන්න බලාගන්න හාරුන් සාහිබ් පාවිච්චි කරන වාහනේ. ඔක කෝටි 1,000,000ක් වටින වාහනයක්. සාමාන්‍ය මෞලවිතුමෙක්ට ඔච්චර ලොකු වාහනයක් ගන්න තරම් වත්කමක් කොහෙන්ද? ඒක ෂාෆි ડોක්ටර් වත්කම් හොයනවා කියලාත් ඔය හොයාගෙන ඇතුළට දාලා පිස්සු කෙලිනේ. මෙවැනි පුද්ගලයින්ව ඇයි අත්අඩංගුවට ගන්න නැත්තේ? මේ හැම සාක්ෂියක්ම අනිවාර්යෙන් අපරාධ විමර්ශන මූලස්ථානය වෙත යොමු කරනවා. ඔකට අනිවාර්යෙන් නීතියෙන් සාධාරණයක් වෙයි කියලා හිතනවා.
වෛද්‍ය සාපි ශහබ්දින් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ නිසි ලෙස සිදු නොවන බවට පූජා තුරුලියේ රතන හිමියන් ඊයේ දින පොලිස් මූලස්ථානයට සිදු කළ පැමිණිල්ල සම්බන්ධව විමර්ශන අරඹා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා. ඔහු ප්‍රකාශ කළේ අදාළ පැමිණිල්ලේ සඳහන් කරුණු පිළිබඳ වැඩ බලන පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් ඇඳවා ඇති බවයි. වෛද්‍ය ශාෆි සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන නිසියාකාරව සිදු නොවන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ඊයේ දින වැඩ බලන පොලිස්පතිතුමා වෙත ලිඛිත පැමිණිල්ලක් බාර දීමට කටයුතු කරලා තිබුණා. ඒ අනුව ඒ පැමිණිල්ලේ කරුණු සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිතුමා විසින් අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමාගෙන් ඒ අදාළ කරුණු සම්බන්ධයෙන් වාර්තාවක් එවන ලෙසට දන්වා සිටියා. ඒ වාර්තාවේ කරුණු මත වෛද්‍ය සාපි ශහබ්දීන් පිළිබඳ සිදු කරන පරීක්ෂණ සම්බන්ධයෙන් පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් මෙලෙස අදහස් පළ කළා. ශාපි ශහබ්දීන් වෛද්‍යවරයා ලයිස්තුගත වරදවල් රාශියක් කළා තියෙනවා. අම්මා කෙනෙකුට නැවත දරුවෙක් ලැබීම සැත්කමකින් පස්සේ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. ඒක මේ පැලෝපියල් නාලය ඇල්ලීමෙන් හෝ අඩුවකින් ඇල්ලීමෙන් නෙවෙයි. ඉතින් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරිය ප්‍රශ්න කරන්නේ හිරියන්ගෙන් සහ අසල හිටි වෛද්‍යවරුන්ගෙන් අඩුවක් තියාගෙන හිටියද? අඩුවෙන් පැලෝපියල් නාලේ පද කරනවා දැක්කද? එහෙම නැත්නම් අතින් අල්ලනවා දැක්කද? ඉතින් ඒකට උත්තරේ නෑ නෑ නෑ. ඊට පස්සේ මහා අධිකරණයට කියන පැලෝපියන් නාලේ අල්ලලවත් නෑ, අඩුවක් තිබිලවත් නෑ. ඒක හන්ද ශාපි ශාප්තේ නිදහස්. මේ විදිහට ත්‍රස්තවාදයට සම්බන්ධ එක්සත් ජාතික පක්ෂයට ගෑහුණු හෝ සම්බන්ධවම අයට සුදුහුණු ගාලා ඒ අය නිදහස් කර ගැනීමට, තමන්ගේ පාර්ශ්වයට එකඟ නැති අයට ත්‍රස්තවාදී ලේබලේ ඇලවීමට මේ ආණ්ඩුව කටයුතු කරන බව පේනවා. මේ අතර නීතිඥ සංවිධාන ජාතික එකමුතුව ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් චෝදනා කර සිටියේ වෛද්‍ය සාපි ශහබ්දීන්ගේ මුදල් ඔහු සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන පොලිස් නිලධාරීන් වෙත ලැබෙන්නේද යන්න සැක සහිත බවයි. වර්ග සංහාරයට එරෙහිව සම්මත වෙලා තියෙන එක්සත් ජාතීන් පිළිගෙන ඇති සම්මුතියේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා, කිසියම් ජනවර්ගයකට එරෙහිව ඒ ජනවර්ගයේ උපත් පාලනය කිරීම සඳහා උපක්‍රම යෙදීම කියන දේ වර්ග සංහාරය කියන වරද යටතට ගන්න වරදක් කියලා. මේ වරද ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගමේ කෙසෙල් කනක් කපපු කෙසෙල් හොරෙක්ගේ තියෙන වරදකටත් වඩා සුළු වරදක් බවට මේවනට පත් වෙලා තියෙනවා. CID එකේ අධ්‍යක්ෂක ශානි අබේසේකර මහත්තයාද එහෙම නැත්නම් රුවන් ගුණසේකර මහත්තයාද දන්නේ මේ අම්මලාගේ පැලෝපිය නාල ටික චෙක් කරේ? දවස් 30ක් ඇතුළත මේ සියලු අම්මලාගේ පැලෝපිය නාල ටික චෙක් කරලාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ගිහිලා කියන්නේ වෛද්‍ය ශාපි මේ චෝදනාව වලට වරදකරු කරන්න බැහැයි කියලා? මේ අම්මලා තවමත් නිසියාකාර වෛද්‍ය පරීක්ෂණයකට ලක් වෙලා නැහැ. මෙතරම් සංකීර්ණ ලේසියෙන් නීති ඉදිරිය ඔප්පු කළ නොහැකි වරද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දින 30කටත් අඩු කාලයක් තුල ලෝක වාර්තාවක් තබමින් ඉවර කළා තියෙනවා මේ පරීක්ෂණ කටයුතු. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ විදිහට පරීක්ෂණ කරනවද වඩා මහත්යෝ ඔය නිල ඇඳුම ගලවල් දීලා අර පිටකොටුවේ පේමන්ට් එකේ ගිහිල්ලා බඩු බිස්නස් එකක් කරා නම් පරීක්ෂණ යට ගහන්න උත්සාහ කරන්න එපා. වෛද්‍ය ශාපිට කෝටි 400ක් තිබ්බ පොත්වල හොයාගත්ත කෝටි 400 විතරයි. මීට වඩා තියෙන සල්ලි දැන් දේශපාලඥයෝ අතින් මේ පොලිසිය පරීක්ෂණ පවත්වන නිලධාරීන් අතර පත් වෙනවද කියලා සැකේ අපිට තියෙනවා. මොකද වෛද්‍ය ශාපිට කෝටි 400ක් ආවේ එතුමා සල්ලි අච්චු ගහලාද? බටහිර වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පවතින දූෂිත තත්ත්වය හේතුවෙන් ඖෂධ සහ නවීන වෛද්‍ය උපකරණ මිලදී ගැනීමේදී විශාල මුදලක් අක්‍රමිකතාවට ලක්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුව මනම්පිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්. මනම්පිටිය ග්‍රාමීය ආයුර්වේද රෝහලේ නබවාටු සංකීර්ණය ජනතා අයිතියට පවරා දීම ඊයේ සිදු කරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. ඔවුන්ගේ බලාපොරොත්තු යථාර්ථයක් කරන්නට කැප වුණ ගායකයෙක් විදිහට එතුමා පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. එනිසාම තමයි අතිගරු ජනාධිපතිතුමාගේ මේ අභිමානවත් බටහිර වෛද්‍ය ක්‍රමයයි ආයුර්වේදයයි ගත්තහම මම දකින වෙනස්කම් දෙකක් තිබෙනවා. ඒ වෙනස්කම් දෙක ඔබ දකින දේවල් වලට වඩා වෙනස්. මම සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට අවුරුදු 5ක් මේ රටේ වැඩ කරපු නිසා ආයුර්වේද රෝහල්ල දූෂණය කියන එක ඉතාම අඩුයි. බටහිර වෛද්‍ය විද්‍යාවේ දූෂිත බව වැඩි. වෛද්‍යවරු ඉතාමත් හොඳයි. අද ඊයේ තත්වයක් නෙවෙයි. බටහිර ඖෂධවල දූෂිත පසුබිමක් තිබෙන ලෝකේ ජාවාරම් කීපයක් තිබෙනවා. එකක් ආයුධ ජාවාරම, මත්ද්‍රව්‍ය ජාවාරම, බටහිර ඖෂධ ජාවාරම. බටහිර වෛද්‍ය විද්‍යාවට අවශ්‍ය නව තාක්ෂණික උපකරණ ගන්න ගියාම හැම වෙලේම දූෂණය පිටිපස්සේ තිබෙනවා. අති විශාල ධනස්කන්ධයක් ආණ්ඩුවක් විදිහට වියදම් කරනවා. ඒ වියදම් කරන මුදලින් රෝගියාට ලැබෙන ප්‍රතිලාභයට වඩා විශාල මුදල් ප්‍රමාණයක් ආගෙනවා දූෂණයට සහ වංචාවට ලක් වෙනවා.
පාස්කු ප්‍රහාරයෙන් දෙමාපියන් මියගිය දරුවන් 33 දෙනෙකු රැකබලා ගැනීම සඳහා භාරකාර අරමුදලක් පිහිටුවන බව අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ නිරීක්ෂණයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. අග්‍රාමාත්‍ය රොනිල් වික්‍රමසිංහ මහතා දෙපෙර රුවේ අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්ත ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ වෙත පැමිණියා. යුද හමුදා විසින් මෙම දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන ආකාරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ වැඩ කටයුතු නත්තලට පෙර කරන්න පුළුවන් කියලා යුද හමුදාවෙන් දැනුම් දීලා තියෙනවා. දැනට ආණ්ඩුවෙන් විය යුතු වැඩ කොටස වෙලා තියෙනවා. මියගිය පුද්ගලයන් වෙනුවෙන් අපි රුපියල් මිලියනයක් හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 5ක උපරිමයට වන්දි මුදල් වල පළවෙනි වටය ගෙවලා තිබෙනවා. මේ අනුව මියගිය පුද්ගලයන් 189 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 185ක වන්දි මුදලක් ගෙවා තියෙනවා. වෙනස පොඩ්ඩක් තියෙන්නේ සමහර අය විදේශ තුවාල ලැබූ පුද්ගලයන් 403 දෙනෙක් වෙනුවෙන් රුපියල් මිලියන 53කට අධික වන්දි මුදලක් ගෙවලා තිබෙනවා. මේක අමතරව වන්දි ගෙවන්න උවමනා නම් ඒක ගෙවන්නත් අපි ලෑස්ති. දැනට රෝහල් ගත වී සිටින්නන්ට විදේශ ප්‍රතිකාර උවමනා නම් ඒ පිළිබඳත් අපි ක්‍රියා කරන්න ලෑස්ති. පාස්කු එළිදා ප්‍රහාර හේතුවෙන් අසරණ භාවයට පත් වූ දෙමව්පියෝ නැතුව අනාතුරේ ළමයින් 33 දෙනෙක් රැකබලා ගැනීමට ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අපි භාරකාර අරමුදලක් ආරම්භ කරන්න ඉන්නවා. අපි මිලියන 100ක් එකට ලබා දෙනවා. ඒ වගේම තව මිලියන 100ක් 200ක් රජයේ නෝන අංශවලින් ලබා ගන්න. මෙරට අධිකරණය තුළට අදවන විට අමරිකානු අධිකරණය ඇතුල් වෙමින් පවතින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙබව සඳහන් කළේ මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නීතිඥ සංගමේ පිහිටුවීමේ අවස්ථාවට එක් වෙමින් වෛද්‍ය නවීන් දසොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයට ප්‍රහාරයක් එල්ල කිරීමට විරෝධය පළ කරමින් කොඩා වස්කඩුව ප්‍රදේශවාසීන් අද උද්ඝෝෂණයක නිරත වුණා. යමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ මැර පිරිස් අදාළ පහර දීම සිදු කළ බවට චෝදනා කරමින් බණ්ඩාරගම කළුතර මාර්ගයේ කුඩා වස්කරුව ප්‍රදේශයේ පිහිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උපලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතාගේ පෞද්ගලික වෛද්‍ය සායනයකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබුණේ ඊයේ අලුයමයි. එම ප්‍රහාරයට විරෝධය පළ කරමින් කුඩා වස්කරුව ප්‍රදේශවාසීන් අද පෙරවරු වේ උද්ඝෝෂණයක නිරත වුණා. උද්ඝෝෂණයේ නිරත පිරිස් චෝදනා කළේ අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ මැර පිරිස් විසින් අදාළ ප්‍රහාරය සිදු කර ඇති බවයි. ගමම එකතුලා පාරට බැස්සේ මෙර රාජිතගේ නින්දිත ප්‍රහාරය හෙලා දකින්න අපේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්තුමා නයින් සොයිසා මහත්තයාගේ වෛද්‍ය මස්ත්‍යස්ථානයට මිනිහාගේ මෙර වන්දි බට්ටියෝ රෑ ඇවිල්ලා කළු තෙල් ගහලා වීදුරු කුඩු කරලා මෙර ප්‍රහාරයක් එල්ල කරා. පොලිසිය අපිත් සමග පොරොන්දු වුණා. සතියක් ඇතුළත සැකකරුවන් අල්ලන්න අපි සතියක් කල් දෙනවා. සතිය කල් නොදුන්නොත් දත් දොස්තරව ගෙදර යවන්නේ වස්කඩුවෙන් කියන එක බොහොම පැහැදිලිව කියනවා. මෙතර අමාත්‍ය රාජිත සේනරත්න මහතාගේ ප්‍රජා අයිතිය කරන ලෙස ඉල්ලා මහජන විශ්වාස භංගය අත්සන් කිරීම අද රෙකිල් ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේදී සිදු කරනවා. මෙතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා. අපි දන්නවා රාජිත සේනරත්න මහත්තයාගේ ඉතිහාසය. එතුමා ප්‍රාව සංවිධානය ඉන්න කාලේ ඉඳලා ඔය එච්ච සිදුවීම්. එහෙනම් අපි විශේෂයෙන් රාජිත සේනරත්නට කියනවා මේ මරු විකල්ලෙන් දඟලන්නේ ලේපිස් විපාසයෙන් පෙළන දඩබල්ලු ටිකක් වටේ ඉන්නේ. මේ දඩබල්ලු උසි කිව්වහම ගිහිල්ලා Tamanට ඕන දේත් කරනවා එපා දේත් කරනවා. අපි හින්දා කියනවා එක්සත් ජාතික පක්ෂ මිනිසුන්ට කරුණාකරලා මේ වගේ දඩබල්ලෝ ඔබේ පක්ෂේ තියාගන්න.
ගන්න මේ පක්ෂයට හානිය වෙන්නේ. මෙර ප්‍රදේශ බාර උසස් පොලිසි නිලධාරින් දරුවෝ චීනේ වෛද්‍ය පීඨවලට ගිහිල්ලා ඉන්නවා. ඒවට අනුග්‍රහය දක්වපු හින්දා මේ නීතිය ක්‍රියාත්මක කරගෙන යන්නේ නැහැ කියන එක තමයි දැන් අපට තේරෙන්නේ. උනපුරුක රැමුවත් බලුවලිගේ අදාරින්න බැයි වගේ රාජ්‍ය සේනාරත්නලා කොයිතරම් කාලයක් ඇමතිකම් කරත් ඇදේ අරින්න බැරි බලුවලිගේ වගේ තමයි ඒගොල්ලන්ගේ චරිතය. ඒ නිසා වහාම මේ නීතිය එල්ලා දැමීමේ කටයුත්ත ඉවත් කළා. යථා තත්ත්වයට නීතියපත් කිරීමේ වකීම ජනාධිපතිතුමා වෙත පවතිනවා. ඒක මත්ද්‍රව්‍ය ජාරම් කරන හතර දෙනා එල්ලා මැරීමට නීතිය ක්‍රියාත්මක කරනවා කියන කතාවට වැඩිය වටිනා පියවරක් වෙන්න පුළුවන්. අපි වෛද්‍යවරුන්ගේ සංගමයට කියන ඔබතුමාලා මේ සම්බන්ධයෙන් සියලුම තැන්වලට පැමිණිලි ඉදිරිපත් කරන්න. මේ අය මේ දවස්වල මේක යටගහයි. Tamanට වෙන අසාධාරණේ සම්බන්ධයෙන් විපක්ෂ නායක කාර්යාලයේ වෙනම පැමිණිලි බාර ගන්න තැනක් තියෙනවා. අන්නේ පැමිණිලි බාර ගන්න තැනටත් මේ පැමිණිලි කරන්න. අපි අලුත් ජනාධිපතිවරයෙක් යටතේ ආණ්ඩුවක් පිටවුවට පස්සේ වෛද්‍යවරුන්ට එල්ල කරපු ප්‍රහාරය මේ වෛද්‍යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගයට බලපෑම් කරපු උන්නහල ටිකව ආණ්ඩුව අරගෙන සතියක් ඇතුළත නීතියේ රැහැනට ඔවුන්ව හසු කරන්න නීතියට ඔවුන් වග කියන්න ඕන බව පැහැදිලිව කියනවා. කොළඹ වරායේ සිට කොළොන්නාව තෙල්කපඩා පරයන්තය වෙත ඉන්ධන ප්‍රවාහනය සඳහා අලුතින් නල එලීමේදී මෝදුර මහවත්ත ප්‍රදේශයේ ඇති වූ ගැටලුවට අමාත්‍ය රවී කරුණානායක මහතා වගකිව යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිතිය චෝදනා කරනවා. ඔවුන් අනතුරු අඟවන්නේ මෙම ගැටලුවට විසඳුම් ලබා නොදෙන හොත් අමාත්‍යවරයා යටතේ ඇති විදුලි බල මණ්ඩලයට ලබන සමුදා සිට ඉන්ධන සැපයීම අත්හිටුවන බවටයි. කොළඹ සිට කොළොන්නාව තෙල්ගබඩා පරණන්තිය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නල මේ වන විට පවතින්නේ අබලන් තත්වෙයි. මෙම නල මාර්ගය හරහා ඉන්ධන ප්‍රවාහනය කිරීමේදී දින තුනකින් ප්‍රවාහනය කළ හැකි ඉන්ධන තොග කොළොන්නාව තෙල්ගබඩා පරණන්තිය වෙත රැගෙන යාමට දින හයක් පමණ ගතවන බව වාර්තා වනවා. මේ හේතුවෙන් මෙරටට ඉන්ධන ප්‍රවාහනය කරන නැව් සඳහා අතිරේක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමටද සිදු ඇති බව සඳහන්. මීට වසර 80කට පමණ ඉහතදී ඉදි කළ අඟල් 10ක නල මාර්ගය ඉවත් කර අඟල් 12 ප්‍රමාණයේ නව නල මාර්ගයක් එළීමේ කටයුතු ආරම්භ කරද්දී මීට පිළීමක් ලෙස බව ඛනිජ තෙල් සංස්ථාව පවසනවා. මෙම නල මාර්ගය මෝදර මහවත්ත ප්‍රදේශය හරහා දිවෙන අතර එම ප්‍රදේශයේ පදිංචිකරුවන් ඊට බාධා එල්ල කරන බවට ඛනිජ තෙල් සංස්ථාව චෝදනා කරනවා. අඟල් 12 නල මාර්ගයක් අපි ඉදි කරලා ඒකේ අවසාන මීටර් 140 තමයි මේ ඉතුරු වෙලා තියෙන්නේ. මේ 140 දැම්මට පස්සේ අපිට පුළුවන් වෙනවා නැව් ප්‍රමාදකින් තොරව ඉන්ධන රටට ලබා ගන්න. එහෙම නොවුනොත් පිට සිද්ධ වෙනවා ඉන්ධන සම්පූර්ණයෙන්ම නවත්තාලීමට කොළොන්නාව නිමාව. මේ සියලු දෙනාම අනවසර පදිංචිකරුවා. මොවුන්ට අවුරුදු ගානකට පෙර උසාවි නියෝග ලැබුණා කිසිම වන්දියක් නැතුව ඉවත් කරන්න. මේ අතර ඛනිජ තෙල් සංස්ථාවට අයත් ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය, ඉංජිනේරු සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය සහ ලංකා පොදු සේවක සංගමයේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එහිදී ඔවුන් සඳහන් කළේ මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා නොදෙන හොත් අමාත්‍ය රවී කරුණානායක යටතේ ඇති විදුලි බල මණ්ඩලයට සහ ඊට විදුලිය සපයන පෞද්ගලික විදුලි බලාගාරවලටද එළඹෙන සඳුදා සිට ඉන්ධන සැපයීම අත්හිටුවන බවයි. මේ තෙල් නලයක පිපිරීමක් ඇති වුණොත් මේක මේ මීටර මුල්ලේ සිදුවෙච්ච විනාශයට වඩා විනාශයක් වෙනවා. වහාම නලය ප්‍රතිස්ථාපනය කිරීම කටයුතු කිරීමේ අවශ්‍යතාවයක් පැන්නගලද. දැන් මේ කාර්යය කරගෙන යනකොට රවී කරුණානායක ඇමතිතුමා මැදිහත් වෙලා එම කටයුතු නැවැත්තුවා. මේකේ තියෙන මේ දරුණු අවදානම් තත්ත්වයක් නොසලකා. එහෙම නැත්නම් අපට සිද්ධ වෙනවා මේ කටයුතු නතර කරපු රවී කරුණානායක ඇමතිතුමාගේ අමාත්‍යංශයට දෙ තියෙන විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම ලබන සතිය සවුන්දාසිට නවත්තන්න. ඒ සම්බන්ධයෙන් යම් කිසි අර්බුදයක් හානියක් වුණොත් මේ කටයුත්ත නතර කරගෙන සිටින සියලුම දෙනා එහි වගකීම් බාර ගන්න ඕනේ. පාර්ලිමේන්තු සංකීර්ණ අසර ඉදිකරනු අපවත් වී වදාළ පූජ්‍ය මාදුරුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකය උන්වහන්සේට අගෞරවයක් සිදුවන ආකාරයෙන් ඉදිකර ඇති බවට කෝට්ටේ ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරුවිල සිරි සුජාත හිමියන් චෝදනා කරනවා. පාර්ලිමේන්තු සංකීර්ණ අසල ඉදිකරනු අපවත් වී වදාළ පූජ්‍ය මාදුරුවාවේ සෝභිත හිමියන්ගේ ස්මාරකය පසුගියදා ආගමික නායකයන් සහ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකුගේ ප්‍රධානත්වයෙන් නිරාවරණ කෙරුණා. කෙසේ වෙතත් පූජ්‍ය මාදුරුවාවේ සෝභිත හිමියන්ගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ නමක් වන කෝට්ටි ශ්‍රී නාග විහාරයේ වත්මන් විහාරාධිපති රාජකීය පණ්ඩිත පූජ්‍ය වතුරවිල සිරි සුජාත හිමියන් චෝදනා කර සිටින්නේ අදාළ ස්මාරකය මාදුරුවාවේ සෝභිත හිමියන්ට අගෞරවයක් වනසේ ඉදිකර ඇති බවයි. සෝභිත නායක හාමුදුරුවෝ
හාමුදුරුවන්ගේ පිළිරුවක් ඉදිකරන්න යොමු වීම එකතකින් අපි සතුටු වෙනවා. විජිනිපත කියලා කියන්නේ වටිනාම බෞද්ධ සංකේතය. ඒ තල්ලත්ත විජිනිපත අල්ලන ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේ පිළිරුව විමර්ශනය කරන කෙනෙකුට පේනවා ඒ තල්ලත්ත තියෙන්නේ පහලට යොමු කරලා. මේ තල්ලත්ත අල්ලන්නේ උඩු යටට. පහලට තල්ලත්තක් යොමු කරනවා කියලා කියන්නේ ඒක පරාජය සංකේතයක්. දැන හෝ නොදැන පිළිරුවේ මේ තල්ලත්තේ සංකේතය දා තියෙන්නේ වැරදි ක්‍රමයකට. මේ වැරදි ක්‍රමය අපි හිතනවා බලධාරීන් විසින් ඒක නිවැරදි කිරීමක් කළොත් වඩා සුදුසුයි කියලා. මේ පිළිරුව ඉදිකරන්න මෙච්චර කාලයක් ගත වුණා කියන එකත් මම හිතන්නේ අපට සතුටු වෙන්න පුළුවන් කමක් නෙවෙයි. උන්වහන්සේට උදේ හවස මල් පූජා කළත් මේ අයට පාඩු නැහැ. මොකද මේ අය උන්වහන්සේගේ පිටින් තමයි බලයට ආවේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේදී එහි බදුල්ල දිස්ත්‍රික් නායක කුමාර වෙල්ගම් මහතා එමදුරෙන් ඉවත් කර තේනක විධානගමගේ මහතා ඒකමතිකව පත් කරගන්න ලැබුවා. අපිට නේද? වැඩක් නැහැ නේද? එතුමා බලාපොරොත්තු වෙන ජනාධිපති අපේක්ෂකයා කොහෙද ඉන්නේ කියලා ඒ හොයාගෙන යන්නේ නැති. අපි බලාපොරොත්තු වෙන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා. පාසල් සිසුන්ට ටැප් පරිගණක ලබා දීම සහ ගුරු වෘත්තිය සම්බන්ධයෙන් පහළගිරිබා මහාවිද්‍යාලයේ අද පැවති උත්සවයකදී අධ්‍යාපන මාධ්‍ය අගල විරාජකාරියව සමඟ මෙලෙස අදහස් පළ කළා. අනාගතයේ අපි 6 මන්දියේ සිට මේ ටැප් පරිගණක ලබා දෙනකොට 6 මන්දියේ සිට අවුරුදු 3ක් නැත්නම් 4ක් මේ ටැප් පරිගණකේ පාවිච්චි කරන්න පුළුවන්. ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රමවලින් පිළිලන්තේ වගේ රටක මැනීමක් කරලා විභාගයත්ල ලයිසන් එකක් දෙනවා. ඕනේ උගන්නන්න සුදුසුද නැද්ද කියලා උගන්නන්න ලයිසන් එකක් දෙනවා. මේ ක්‍රමය අපි කියනවා මම හිතුවා. අනිවාර්යයෙන් මේවා කියනවා ඉස්සරහ. රුපියල් මිලියන 27කට අධික වටිනාකමකින් යුත් රත්රන් කිලෝග්‍රෑම් 5ක් ශරීරය තුල සකවාගෙන මෙරටට රැගෙන එමුණු උත්සාහ කළ සිංගප්පූරු ජාතික යුවළක් කටනායක ගුවන්තොටුපළේදී රේගුව අත්අඩංගුවට ගත්තා. වලස් මුල්ල මොරකන්දකඩ ප්‍රදේශයේ 61 හැවිරිදි පුද්ගලයෙකු සිය අනියම් බිරිඳගේ නිවසේ රැඳී සිටියේදී මීට දින දෙකකට පෙර මියගොස් ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කරන අවස්ථාවේ නීත්‍යානුකූල බිරිඳ සහ දරුවන් පැමිණ මරණය සැකසහිත බවට චෝදනා කිරීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. රටවටා හිරෝ. බටහිර ඉන්දියාවේ පූනේ නුවර මහල් ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලින් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. දැඩි වර්ෂාපතන හේතුවෙන් මෙලෙස ගොඩනැගිල්ලේ බිත්තිය කඩා වැටී ඇති අතර මෝටර් රථ රැසක්ද ඊට යට වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. දකුණු දෙක ප්‍රංශයේ පරිපාලන කලාප 4කට එල්ල වී ඇති සෙල්සියස් අංශක 45.9ක් ඉක්ම වූ දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් රතුවනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. මෙතෙක් යුරෝපයට බලපෑ වාර්තාගත උෂ්ණත්වය මෙය වන අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රංශයේ නිම්ස්හි පාසල් 4000ක් ද තාවකාලිකව වසදමා ඇති බවයි. කැනඩාවේ ගංගාවක යාත්‍රා කරමින් තිබූ මෝටර් රථ රැගත් නෞකාවක් මතට මාර්ගයේ ගමන්ගත වෑන් රථයක් කඩාවැදින ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්. ක්‍රිකට් ක්‍රීඩාව ගොඩගැනීමට තනිව සටන් කොට තමා දැන් වෙහෙසට පත් ඇති බව වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසනවා. BBC සිංහල සේවය සමග සමුක සාකච්ඡාවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළා. ක්‍රිකට් වල කරපු හානිය අයිමත් කියලා නිම කරන්න බෑ. මම දැන් ෆයිට් කරා දැන් මටත් මහන්සි. T20 ලෝකසානයේ ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. මොකද අපිට ක්වොලිෆයි ගහන්න ඕනේ. ඉතින් ඒක මට හරි දුකක් ක්වොලිෆයි ගහන්න තියෙන ලාක දාලා යන එක. මම යම් කිසි දෙයක් කළා ක්වොලිෆයි රවුන්ඩ් එකෙන් වර්ල්ඩ් කප් එකට සිලෙක්ට් කළා මට අයින් වුණත් ඒක මට හොඳටම ඇති. මට වර්ල්ඩ් කප් ගහන්න ආසාවක් නෑ. හැබැයි ඒකත් මේ ලෝකසානයේ පස්සේ ගිහිල්ලා ක්‍රිකට් ආයතන කතා කරලා බලනවා ඒගොල්ලෝගේ දැක්ම මොකද්ද? මම ගහනවා නම් මගේ දැක්ම මේකයි කියන එක කියලා. ඒ දැක්මයි ඒගොල්ලෝගේ දැක්මයි ටැලි වුණොත් ඒ වෙනකන් ඉඳී නැත්තම් මම හිතනවා මම ඉතයික්මනින් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නේ කියලා. මෙලසිගේ අවසාන එක් දින තරඟ කිහිපෙද? ඔව් අනිවාර්යයෙන්. මං හිතනවා මම ලෝක උසාවි ක්‍රීඩා කරලා මං හරි ආසයි ලංකාවේ එක මැච් එකක් ක්‍රීඩා කරලා යන්න. නුවන් කුලසේකරත් මාත් එක්ක අවුරුදු 10ක් ක්‍රීඩා කරා. ඔහුටත් එක තරඟයක් ලැබෙ කියලා ක්‍රීඩා සමුගන්න. මොකද ඔහු ICC නම්බර් 1 ඉතුරු ලංකාවේ එක පන්දියවන්නේ. මම හරි කැමැත්තෙන් ඉන්නවා ඔහුයි මායි එකම තරඟින් සමුගන්න. එළඹෙන ලංකාවේ පැවැත්වෙන බංගලාදේශ සංචාරයෙන් හෝ නවසන් සංචාරයෙන් මගේ ක්‍රිකට් ගමන නවති. ඒ සමගින් හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත් වෙනවා. පැතක් නැතුව ඇත දැන ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය 93 දිසන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි අලුත් තමන්නේ හෙට සවස 6:55ට. සුබ රාත්‍රියක්.